ඔවුන් දෙදෙනා සූදානම් වන්නේ කිසියම් රහස් කුමන්ත්‍රණයකට විය හැකි. ඔබලාට ඉඩ ලැබුණොත් ඔවුන් දෙදෙනා මරණයට පත් කරමු. දින තුනක් ඇතුළත ඔවුන්ගෙන් කෙනෙකු ඝාතනය නොකළහොත් මම නුඹලාට මරණ දඬුවම් පමුණුවනවා. දැන් පිට වෙනු. වීරසුන්දර කොණප්පු බණ්ඩාර පුහුණු සටන්කරුවන්. ඔවුන්ට පහසුවෙන් පාර දිය නොහැකි. අනෙක් කරුණ නම් ඔවුන් සමග පුහුණු සටන්කරුවන් සිටිනවා. ඒ නිසා තමයි ඔවුන් එම පරිශ්‍රයේදීම ඝාතනය කිරීමට චරපුරුෂයන් යොදා තිබෙන්නේ. චරපුරුෂයන් කියන ආකාරයට මේ වාසලේ සිට කුමාරිකාව සටන් පුහුණු ලැබූ කෙනෙක්. මට ඔවුන් ප්‍රසිද්ධියේ මරා දැමිය නොහැකි. නැත්නම් ඔවුන් කපා කොටා මරා දමනවා. කපා කොටා. ඔබතුමියගේ ඉල්ලීම පරිදි කුසුමාසන කුමරිය එළබෙන ඉරුදින බෞතිස්ම කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු අප සපයනවා. මා දියණිය බෞතිස්ම කිරීමට එකඟ වූයේ කොන්දේසියක් මතයි. එනම් දියණිය බෞතිස්ම කළ වහාම මටත් දියණියටත් මන්නාරමට යාමට පහසුකම් සලසා දීමයි. අප මේ දැන් සාකච්ඡා කළෙත් ඒ ගැන තමයි. දේවින් වහන්සේ බෞතිස්ම කිරීමෙන් පසුව ලැබෙන බ්‍රහස්පතින්දා දින ඔබතුමීලට මන්නාරමට යා හැකි. මා මේ කියන්නේ කපිතාන්තුමාටත් සමගයි. අප රජපවුලක්. රාජකීයන් වන අපට ඔබතුමා කීප වතාවක්ම පොරොන්දු කඩකොට තිබෙනවා. රජ බිසවක් දිවිනසා ගන්නවා හැර පොරොන්දු කඩ කිරීම ඉවසා වදාරන්නේ නැහැ. මෙවර ඔබතුමීලා මන්නාරමට හැම ස්ථිරයි. කපිතාන්තුමා, මේවර නිසැකවම අපට යාමට ලැබේයි මා සිතනවා. ඒ මට සැලසීමක්. මෙවර කෙසේ හෝ ඔබතුමී පිටත් කළ යුතුයයි මා කපිතාන්ට දන්වා සිටියා. පියතුමනි, කොළඹ සිටින මගේ වැඩිමහල් දියණියට අදම හසුන් පතක් ලැබිය යුතුයි. මා මන්නාරමට යන විට ඇයෙහි පැමිණ සිටීම වැදගත්. මට කොළඹ කොටුවට හසුම් පතක් කියවිය හැකි. එය ලිවීම සඳහා අවශ්‍ය උපකරණ මට ලබා දෙන්න පියතුමනි. මට ඒ සැපෙයිය හැකි. දැන් අපත් සමග පැමිණි යමසිංහ බණ්ඩාර කුමක්ද කරන්නේ? එතුමා
උඩරට බලා පිටත්ව නොගිය හොත් ඔබතුමීලා සමග මන්නාරමට එනු ඇත. අප ඉල්ලා සිටි තාවකාලික සාමය කන්ද උඩරට සියලුම රටවල ප්‍රධානී ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ රටවල මුහන්දිරම් වරු හේතු වශයෙන් දක්වා ඇත්තේ මොනවාද? සීතාව කරමුණ සෙංකඩගල තමන්ගේ යටත් රාජ්‍යයක් කර ගැනීම බවයි ඔවුන්ගේ අදහස. යටත් රාජ්‍යයක් වනවා පමණක්ම නොවේ, සියලුම පන්සල් කඩා ශිව දේවාලය ඉදිකිරීම මානව පෙරමුගේ අභිප්‍රායයි. ඔවුනගේ අරමුණය වැළැක්වීමට ඔබතුමා කැඳවා අටුණු පැළඳිය යුතු බවත්, ඉන් අනතුරුව සීතාවකට විරුද්ධව සටන් කළ යුතු බවත්. මේ ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණක්. වහා ක්‍රියාත්මක කළ යුත්තක් නොවේ. මේ හසුන්පත් තුළින් පෙනෙන්නේ මුහන්දිරම්වරු එපමණ කාලයක් ඉවසා නොසිටින බව. හම්දුරුනේ, මා ඔවුන් සියලු දෙනා කැඳවන්නම්. ඉන් පසුවත් ඔවුන් එම තීරණයම සිටිනවා නම් අපි ඊට අවනත වෙමු. හම්දුරුනේ, හසුන්පත් පිළියෙල කර දෙන්න. අපි සීතාව කොත්තු කරුව බ්‍රාහ්මණතුමාගේ සැබලු. බ්‍රාහ්මණයා තොපිට උපදෙස් දී තිබුණේ කවුරුන් ඝාතනය කිරීමටද? ඔබතුමා කුණප්පු මණ්ඩර කුමරු සහ ඔබතුමාගේ වාසලේ විසෝවරුන්, එහෙමයි අපිට අභයදානය දෙනවා නම් ඔබතුමාලාට සේවය කරන්න.
දැනට මොවුන් සිර කොට තබනු. හැගිරි. හැගිරි බා. යම. මේ වාසල අසලම කඩු ගැටෙන හඬක් ඇසුණා. අප බලා සිටියේ ඒ නිසායි. සීතාවක ඝාතකෙන් අපිව මරන්නට බෑ. අපි උන්ට පහර දී අල්ලගෙන ආවා. ඔබලා දෙදෙනා ඝාතනය කිරීමම සීතාවක මිනිසුන්ගේ එක ඉලක්කයක්. තවත් උන්ගේ පාලන ඉවසා සිටීමේ තේරුමක් තිබේද? තේරුමක් නෑ. දැනටමත් කන්ද උඩ හය රටේ මිනිස්සු කැරලි ගන්න පටන් අරගෙන. ඔවුන්ට ඝාතනය කිරීමට අනදී ඇත්තේ අප දෙදෙනා පමණක් නොවේ. ඒ ඝාතන ලයිස්තුවේ ඔබ දෙදෙනා සිටිනවා. අපට අසූ චරපුරුෂයන් ඒ බව කීවා. ඔබ දෙදෙනා වන්නි බොණේක බව රජතුමාගේ ඥාතීන් බව සීතාවක දැනගෙන තියෙන පාටයි. ඔබලා ආපසු පරණ කඩු ගන්නාවේ වාසලට ගියොත් ඒ වඩා ආරක්ෂිතයි නේද? සේනාරත්න වික්ෂුන් වහන්සේ මගේ පුතා අපව මේ වාසලට එව්වේ ඔබලාගේ ආරක්ෂාව පිණිස මිස අපේ ආරක්ෂාව සඳහා නොවේ. අප රාජකීයයන් තමයි. ආපසු බිය වී නොයන්නේ ඒ නිසයි. බෞද්ධිස්ම කරන බව පියතුමාමට දන්වා සිටියා. මං ඒ සඳහා එතුමියට ඇඳුමක් තෑගි කරනවා. බොහොම ස්තුතියි. ඔබතුමී සහ කුමරින් වහන්සේ ළඟදීම මන්නාරමට යවන බව කපිතාන්තුමා පැවසුවා. සොෆියත් මන්නාරමට යනවද? ඔව්. යමසිංහ කුමරා පැවසුවා අපටත් යාමට සිදුවන බව. ඊට පෙර ඔබලා විවාහ විය යුතුයි නේද? ඔව් ඔව්. අපි ළඟදීම විවාහ වෙනවා. එහෙනම් සුබ දවසක්. අපේ කුමාරින් වහන්සේට මොකටද සොපියාගේ ඇඳුම්? දියණියට සුදුසු ඇඳුම් පිළියෙල කරන්න සොපියාට බාර දෙන්න ඇත්තේ පියතුමා. යමසිංහ කුමරු අපේ කුමාරින් වහන්සේ අමතක කොට විවාහ වෙනව නේද? යමසිංහ ආත්මාර්ථකාමී. මා ඒ බව ඔහුට පවසා තිබෙනවා.
උඩරට ප්‍රධානීන්ගේ හමුවක් අද තියෙනවා නේද අයියන්නේ? එහෙමයි ස්වාමීනි. මාගේ පියාණන්ගේ හමුවට සහභාගී වෙනවා. ඊයේ රාත්‍රියේ මා අල්ලාගත් චරපුරුෂයින් ඔබ වහන්සේගේ නමත් සඳහන් කළා. ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ ඔබ වහන්සේගේ නම තිබෙනවා. මා ඒ බව දන්නවා. එපමණක් නොවේ. ඒ අතර ඔබේ මෑණියනුත් උත්පලාගේ නමත් සඳහන් වෙනවා. කොනප්පු බණ්ඩාර මට වසර ගණනාවකට ඇත පේනවා. රාජසිංහ නිසක වශයෙන් ඔබලා සැම ඝාතනය කරනවා. ඊට පසු උඩ රට ඔහුගේ මුණුපුරකටදී පාලනය මානක් පෙරමට පවරනවා. කන්ද උඩ රට ආණ්ඩියන්ගෙන් වඩිකේන්ගෙන් පිරී ඉතිරී යනවා. උන් පන්සල් කඩනවා. භික්ෂූන් ඝාතනය කරනවා. ශිව දේවාලය ඉදි කරනවා. මා ජීවත්ව සිටියොත් සියල්ල ආපසු හරවනවා. අපි ඔබ ජීවත් කරවනවා. ඔබ මගේ සොහොයුරා. කළ යුතු දේ මා ඔබට පසුව කියන්න. දැන් ඔබ වාසලට යන්න. ඔබ දැනටමත් පරංගි සිරකරුවෙක්. පරංගින්ගෙන් උපකාර නොඉල්ලා මකාගෙන් උපකාර ඉල්ලා සිටින්න. අපේ සිංහල ජාතිය උන් ඔක්කොම දැන් පරංගියන්ගේ සේවකයෝ තමයි. රජුරුවන්ගේ ඉඳලා හැම කෙනෙක්ම. වීරසුන්දර උඩරට රජ කිරීම මා හතේ වූ වැරැද්දක්. යුද්ධයක් පැවතිය යුත්තේ සාමය උදෙසා.